පාඩමේදී අපි කතා කරන්නේ ක්වරි ගැන. හරියට පාඩම කරොත් අදින් අපිට ඇක්සස් ඉවර කරන්න පුළුවන්. අපි ට්‍රයි එකක් දෙමු ඇක්සස් ඉවර කරන්න අපිට. මොකද අපි ඊපස්සේ ඊළඟ දවස් ඉඳලා හાર્ඩ් එක පටන් ගන්න පුළුවන්. තම ක්වරි ගැන කිව්වා. අපි ටේබල් ගැන හොඳ අදහසක් තියෙන ඔයගොල්ලන්ට. ඒ වගේම ෆෝම් ගැන තියෙනවා. ටේබල් ෆෝම් ටේබල් එක ලින්ක් කරලා ෆෝම් හදන්න පුළුවන්. ඇයි එහෙම හදන්නේ? එහෙම හදපුව මොනවද අපිට කරන්න පුළුවන් කියලා මේ සමස්තය දැන් ඔයාලා දන්නවා. දන්නවා කියලා කියන ඔයගොල්ලන්ට උගන්වලා තියෙනවා ටියුටෝරියල් එක දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ වැඩ කළොත් තමයි දන්නේ. නැත්නම් ඉතින් අහගෙන හිටියොත් අර ඕ ලෙවල් කරා ඒ ලෙවල් කරා වගේ වෙයි. ඉතින් මම අපි හිතනවා දැන් ඔයගොල්ලෝ දන්නවා කියලා. ඒක මනින්නේ විභාගිකින්. එතකොට විභාගෙදී ඔයගොල්ලෝ ගන්න සුදුසුකම් මත තමයි ඔයා එකේ දන්න ප්‍රමාණය කොච්චරද නැද්ද කියලා තියෙන. ඉතින් ඔයගොල්ලන්ට පහසුකම් ගොඩක් තියෙනවා. වීඩියෝ එක දෙනවා. PDF එක දීලා තියෙනවා. ඔයගොල්ලන්ට ඕමන ඕන වෙලාවක channel එකේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වගේ මම විවිධ කෝසස් වලට කරපු ලෙක්චර්ස් තියෙනවා ඒ channel එකේ YouTube channel එකේ. ඒවට අරගෙන බලන්න පුළුවන්. ඕමනා ළමයෙකුට නම් ඕන දවසක් ඕන කාලෙකදී ඒ channel එකට ගිහිල්ලා තමන්ට අවශ්‍ය දේශනේ බලා ගන්න පුළුවන්. ඇතර query එකකින් වෙන්නේ මොකද්ද කියලා අපි කතා කළා. ටේබල් දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක විශේෂිත වූ ෆීල්ඩ්ස් එකට එකතු කරලා හදාගන්න තව ටේබල් එකක් නම් ඒකට query එකක් කියලා කියනවා. query එකක් තුළින් ටේබල් වලට දත්ත ඇතුළු කිරීමක් සිදු කරන්න බෑ. ටේබල් වලට දත්ත කොයිලාවකත් ඇතුළු කරන්න බෑ. ඒ වගේම ටේබල් තුල ඇති දත්ත ඩිලීට් කරන්නවත්, එඩිට් කරන්නවත්, මොඩිෆයි කරන්නවත් බෑ. හරිද? දැන් මේ ඉස්සෙල්ලා අපි ඉගෙනගත්තු ෆෝම් එකේදී මේ ඔක්කොම පුළුවන් කියලා කතා කළේ. හැබැයි query එකේදී ඒක කරන්න බෑ. query එකක් තුලින් ටේබල් තුල ඇති දත්ත පෙන්වා ගැනීම පමණ සිදු කරනවා. අනේ විශේෂම කාරණේ තමයි කිසියම් ටේබල් එකක් ලින්ක් කරලා query එකක් හදලා තියෙනවා නම් ඒ ටේබල් එකේ තියෙන දත්ත බලා ගන්න පුළුවන්. උදාහරණයක බැංකුවක මැනේජර්ට ප්‍රධානියට ලොක්කට තැන් තැන් වල තියෙන අනිත් නිලධාරී කරන දේවල් තමන්ගේ ඩේටාබේස් එක හරහා බලන්න පුළුවන්. ඒ ඩිස්ප්ලේ එකක් විතරයි තියෙන්නේ. ඒ වගේම query එකක් හදනවා නම් අනිවාර්යයෙන්ම ටේබල් එකට ප්‍රයිමරි කී එකක් දීලම හදන්න ඕන. අපි ඒවත් කතා කරලා තියෙනවා. ඉතින් අද ඒ ගැනත් අපි අනවත කතා කරනවා. ටේබල් තුනක් මම අද හදනවා. ඒ ටේබල් තුන හදනකොට ඔයගොල්ලන් ටේබල් වල තියෙන ගැටලු තව තියෙනවා निराකරණය වෙයි. ඒ වගේම query එකක් සැකසීමට යොදා ගන්න ටේබල් අතර relationships හදන්න ඕනලු. relationships ඥාති සම්බන්ධතා. ඒත් අපි ඒ හදන relationship ප්‍රධාන වර්ග තුනකට කඩලා ඉගෙන ගත්තා 1 to 1. ඒකට උදාහරණයක් කියලා දුන්නම 1 to many, ඒ වගේම 1 many to many. එකක එකක් තව එකක් සමග, එකක් තව ගොඩක් සමග, ගොඩක් තව ගොඩක් සමග ටේබල්. එක ටේබල් එකක් තව ටේබල් එකක් සමග. එක ටේබල් එකක් තව ටේබල් කීපයක් සමග. ඒ වගේම ටේබල් කීපයක් තවත් ටේබල් කීපයක් එක්ක කියන concept එක ඔයා relationship එකට ඉගෙන ගත්තා. මේ තියෙන්නේ query එකක් හදන දල ආකෘතිය. ටේබල් 1 හොඳට බලා ගන්න ඕනේ හැමෝම නැත්නම් ඔලුවට වැටෙන්නේ. ටේබල් 2, ටේබල් 3 කියලා මෙතන ටේබල් 3ක් තියෙනවා. ටේබල් 1, ටේබල් 2, ටේබල් 3. මේ හැම ටේබල් එකකටම එකිනෙකට වෙනස් වූ fields තියෙන. දැන් මේ උදාහරණයක් මේක ඉතින් හොඳට මතක තියාගන්න ඕනේ මේක sample එකක් විතරයි. මේකේ fields තියෙනවා 1 2 3 4 5 6. අපි අර ගේව index number, student number, student name, sex ගා ගේව අනේ වගේ මේ තියෙන්නේ. උදාහරණේ වාට කියලා දෙන්න ඕන නිසා. table 2 එකේ තියෙන්නේ ඒ වෙනුවට තියෙන්නේ a b c d e f එහෙම තියෙන්නේ. table 3 එකේ තියෙන්නේ a1 a b 3 c 4 4 c 5 d 6 e ආදී වශයෙන් තියෙන්නේ. වාට මේක තේරුම් ගන්න අවශ්‍යතාවය නිසා තේරුම් කරලා දෙන්න ඕන නිසා තමයි මේ එකකට එකක් වෙනස් වූ ෆීල්ඩ් නේම්ස් මේකට මම දාලා නිර්මාණය කරේ. දැන් වාට පුළුවන් මේ ටේබල් 3 මේ ටේබල් 3ේ ෆීල්ඩ්ස් කීයක් තියෙනවද කියලා ගණන් කරලා බලන්න. බලමු අපි ගණන් කරලා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18ක් තියෙනවා. මේ ෆීල්ඩ්ස් ටේබල් තුනේම ෆීල්ඩ්ස් 18ක් තියෙනවා. මෙන්න අලුතෙන් තියෙනවා ටේබල් එකක් හදලා. අලුතෙන් ටේබල් එකක් හදලා තිනවා. ඒ ටේබල් එකේ කීයද බලමු ෆීල්ඩ්ස් තියෙන්නේ. 1 2 3 4 5 6 7 8යි. අන්න. අර තුනෙන්ම විශේෂ වූ 8ක් අරගෙන අලුත් එකක් හදනවා. 10ක් අත්හැරලා. එයි මේකේ 18ක් තියෙනවා කියලා කියවනේ. මේ තුනේ 18ක් තියෙනවා. ටේබල් තුනෙන් විමසාගෙන 8ක් විතරක් අරගෙන අවශ්‍ය 8ක් විතරක්. දැන් උදාහරණයක් විදිහට මේකේ තියෙනවා මේකෙන් 1 අරගෙන දෙවෙනි 2 අරගෙන 3 අර 4 අරගෙන 5යි 6යි අරගෙන නැහැ. ඒ දෙක ඕනේ නැහැ. විශේෂ නැහැ. දෙවෙනි ටේබල් එකෙන් අරගෙන B 1යි C 1යි. B 1යි C 1යි අරගෙන ඉතුරුව අවශ්‍ය නැහැ. A ඕනත් නැහැ, D E F ඕනත් නැහැ.
තුන්වෙනි ටේබල් එකකින් අරන් තියෙන්නේ 5D එකයි 6E එකයි. මේ A1 1A A1B 3C 4C ඒව මොකුත් අවශ්‍ය නැහැ. මේ ටික ඔක්කොම අයින් කළා. ඔයාලට එනම් පේනවා ටේබල් එක හදනකොට අත්‍යවශ්‍යම දේවල් query එක හදනකොට අත්‍යවශ්‍යම දේවල් ටික විතරයි ගන්නෙ. අනිත් ඒවා අරගෙන නැහැ. දැන් මේකේ මේක අරගෙන නැහැ. මේ 5 6 අරගෙන නැහැ. හරිද? මේක අරගෙන නැහැ. A අරගෙනත් නැහැ. C D E F අරගෙන නැහැ. මේකේ අරගෙන නැහැ. මොකද්ද? A B A 3 C 4 C ඒ වගේව අරගෙන නැහැ. වමනා දේවල් ටික විතරක් අරගෙන තියෙනවා. අරගෙන අලුතෙන් එකක් හදලා. මෙන්න අලුතෙන් හදපු එක. අලුතෙන් හදපු එකට තමයි අපි කියන්නේ මොකද්ද ටේබල් එකක් කියලා. අලුතෙන් හදපු එකට කියන නමත් ටේබල් එකක් තමයි. හැබැයි ඒක මොකද්ද query එකක් වෙනවා. ඇයි විමසාගෙන හදාගත්තේ? හරිද? මේකෙන් මේ ෆීල්ඩ් එක ගත්තා, ෆීල්ඩ් එක ගත්තා, තුන ගත්තා, හතර ගත්තා. මේකෙන් තව කීපයක් ගත්තා, මේකෙන් තව කීපයක්. අරගෙන අලුත් එකක් හදා ගන්නවා. මොකද්ද හදන්නේ? අලුත් ටේබල් එකක්. අලුත් ටේබල් එකක්. මේ අලුත් ටේබල් එකට කියන නම තමයි මොකද්ද ළමයි query කියලා. එතකොට ඔයාලට දැන් ඔන්න query ගැන මම දැන් දවස් දෙකක් තුනක් කියලා දුන්නා. දැන් හොඳ අත්දැකීමක් ඇති, අදහසක් ඇති. හැබැයි මේක lesson එකේ ඉන්නතුව වෙන වෙන වැඩ කර කර මට දැමුත් ඇහුණා. TV දාගෙන අරව දාගෙන නාට්‍ය බලනවා, කෑ ගහනවා. එහෙමයි කවදාවත් මේක පිටින්න්නේ නැහැ, තේරෙන්නේත් නැහැ. ඒක නයි කිසිම සැකයක් නැහැ. ඉතින් අනිත් දරුවෝ මේක හරියට බලාගෙන තමන්ගේ වැඩේ කරගන්න. මොකද අපිට වැඩි කාලයක් නැහැ මේක ඉවර කරගන්න. ප්‍රයිමරි කී primary key ඒ කියන්නේ මූලික යතුරු කියලා අපි කියන්නේ නැත්නම් මූලික යොමුව කියලා කියන්නේ primary key බලමු මොකද්ද primary key කියන එකෙන් කියන්නේ කියලා මම database එක තුල table කීපයක් සකසා ඒවා තුල relationship සැකසීම සිදු කරන අවස්ථාවකදී ඒ table වල විශේෂිත field එකක් unique key නියත key එකක් ලෙස නම් කිරීම හේවත් auto num එකක් ලව යොදාගෙන සැකසිය හැකිය. මෙසේ සැකසීමෙන් ටේබල් තුල එකම ආකාරي දත්ත දෙතනක පෙන්වීම වැළක්වීමෙන් ටේබල් එකක query එකක් තුල duplicate data ගබඩා වීම සිදු නොවනු ඇත. ටේබල් එකක් සකසා save කර close කිරීම සිදු කරන අවස්ථාවේදී පහත message එක අසන ලැබේ. ඔයා දැක්ක මේ message එක අහනකොට අපි මෙතෙක් ගියේ primary key එක no කියලා. අපි දැන් මේක no කියලා යන්නේ නැහැ. අලුතෙන් හදන ටේබල් වල හැම එකකම දැන් රිලේෂන්ෂිප් එක හදන්න ඕන නිසා ප්‍රයිමරි කී එක there is no primary key කියලා අහනවා define කියලා අපි කියන yes කියලා හදන්න කියලා කියනවා. ඒතර යා ප්‍රයිමරි කී එකක් හදා ගන්නවා. හරිද? ඒක ඔටෝ නම් එකක් වෙලාට විදිහට හදා ගන්නවා. අපිට ඒකට පස්සේ පුළුවන් link කරන්න අපේ තියෙන විශේෂිත unique key එක තවත් key එකක් එක්ක අල්ලලා ගොඩක් වෙලාට කෙනෙකුගේ තොරතුරු හොයා ගන්න නම් ගොඩාක් වෙලාට වැදගත් වෙන්නේ නම්බර් එකක් වගේ එකක් ඇඩ්‍රස් එකක් නමක් වගේ දෙයක් ගන්න බෑ. ටේබල් 3 4ක තොරතුරු තිබුණොත් එකම නම් තියන අය ඕන තරම් ඉන්න පුළුවන්. එකම ඇඩ්‍රස් තියන අය ඕන තරම් ඉන්න පුළුවන්. හැබැයි ඩෙන්ටි කාඩ් නම් එකක් වගේ අපි අල්ලගත්තොත් සාමාන්‍යයෙන් ඩෙන්ටි කාඩ් නම් එකක් රටක නැත්නම් ලංකාවේ ඕනම කෙනෙකුට එකයි තියෙන්නේ. එහෙනම් කොහෙන් ගිනුමක් ඇරියත් කොහෙන් අපි ඒක සම්බන්ධ කරත් ඩෙන්ටි කාඩ් නම්බර් එක එකම જાතියෙන් දෙන්න කොට තියෙන්න බෑ. එනිසා ප්‍රයිමරි කී එකට නැත්නම් යුනික් කී එකට හොඳ වෙන්නේ ගොඩක් වට ඒ වගේ ඩෙන්ටි කාඩ් නම් එකක්. රයිට්. අපි දැන් හදනකොට බලමු කොහොමද මේ ප්‍රයිමරි කී එක දීලා ටේබල් එක හදන්නේ කියලා. ඊළඟ ස්ටෙප් එකට අපි යනවා. මේදී යර්ස් ලබා දෙන බස ටේබල් එකේ පළවෙනි ෆීල්ඩ් එක ඔටෝ නම්බර් සකසා ගැනීම ID ලෙස සකසා ගන්න ලබයි. දැන් පහත රූප සරණින් පරිදි data input කිරීමෙන් ID එක තුල ස්වයංක්‍රීයව ඔටෝ නම්බර් එකක් ඇඩ් වෙනවා. මෙතින්ද ID එකක් හැටියට යා ගන්නවා. ඊට පස්සේ ඒක අපි නම්බර් 1 2 3 කියලා දෙනකොට එයත් ඔටෝමැටිකලි 1 2 3 කියලා දා ගන්නවා. හරිද? එයක් නම්බර් එකක් දාගෙන තියා ගන්නවා වරදි කියලා. කාටවත් අපිට වැරදුනාට කම්පියුටර් වරදින්නේ නැහැ. මොකද යා අනුපිළිවෙලට තියා ගන්නවා. ඒක තමා ඔටෝ නම්බර් එක අපි මේ කතා කරන ප්‍රයිමරි කී එකට ඉදිරියේදී ඇඩ් කරන්න. ඒ කියන්නේ මේක ප්‍රයිමරි කී එකක් ඇඩ් කරගත්තු ටේබල් එකක්. එහෙම නැත්නම් ID කියලා එකක් එන්නේ නැහැ. query එකක් හදාගන්න විදිය. කොහොමද query එකක් හදාගන්නේ කියලා. හරිද? මේ සඳහා සකස ඇති ටේබල් දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් query එකක් සැකසීම සඳහා සූදානම් කළ යුතුය. වාට lab x size 7 තියෙනවා. මම හිතන්නේ දරුවෝ කීප දෙනෙක් මට හදලා හදලා ලැබලා තිබුණා. අනිත් අය නම් මම හිතන්නේ ඒක නැතිවක් නැහැ. කොහොමනත් ඔයාට යුගන්නන්නේ ඔයයි මේක කරගන්න ඕන. තව දවසක කොහේ හරි ගිහලා කවුරු ළඟ පන්තියකට ගිහිල්ලා බලන්න ඉන්නට වඩා හොඳයි මේ වෙලාවෙම මේ කොටස් ඉගෙනගෙන තව ඉහළට වැඩිපුර දෙයක් ඉගෙන ගන්න යන එක. ඉතින් මම දන්නේ ඔයගොල්ලෝගේ තත්ත්වය මොකද්ද කියලා කරනවද නැද්ද කියලා
අපිට පේනුමක් නැහැ ගොඩක් අය 80% 90%ක්ම මොනොත් කරන්නේ මේක ඔය අහගෙන ඉඳලා ගෙදර නිකන් ඉන්නවා සෙල් 10ක් 15ක් විතරක් මොන හරි වැඩක් කරන්න try කරනවා ඉතින් අපිට හරි දුකයි ඇයි මේ රටට මෙහෙම තරුණ කණ්ඩායමක් බිහි වෙන්නේ කියන එක හරිම ප්‍රශ්නයක් සමහර අය කම්පියුටර් නැති ප්‍රශ්න ගොඩක් අය තියෙනවා කම්පියුටර් තියෙන අයවත් කරන්නේ නැහැ ඒක බලන්නවත් නැහැ මම ඒක වීඩියෝ එකවත් අය පාරක් බලලා නැහැ බැලුවා නම් මට හොයා ගන්න පුළුවන් කවුද බැලුවේ කියලා ඉතින් මම මේ අතරින් පතරව කියාගෙන යන්නේ මොකද අපි මහන්සිලා උගන්වන්නේ උගලගේ දෙමෝපියොත් මහන්සිලා උගලොන්ට මේ සල්ලි වේදන් කළා මේ කරන්නේ අවසානයේ මේ සර්ටිෆිකේට් එක නැහැ කියලා කියපුවම උගලොන්ට මේකත් නැහැ ඒකත් නැහැ කෝකත් නැතු වෙනවා නිසා මහන්සිලා මේක හරි ගෙදෙට්ට දැන් ගිහිලා දෙන්න ඒ ලෙවල් ප්‍රශ්න ඇති උගලොන්ට ඕ ලෙවල් ප්‍රශ්න ඇති ඉගෙන ගත්තෝ අඩු ගානේ මේ ඩිප්ලෝමා දෙක හරි ගෙදෙට්ට දීපම අම්මලා තාත්තලා හොඳට සතුටු වෙයි අනේ මගේ දරුවා අපි උගන්වපු එකට අපි කරපු මහන්සියට අපිට ප්‍රතිඵල ගෙනලා දීලා තියෙනවනේ කියලා සතුටු වෙන්න පුළුවන් राइट ඔන්න අපි හත්වෙනි අභ්‍යාසයේ මෙහෙම මෙහි පහත පෙන්වන ආකාරයේ ටේබල් ඩිසයින් view එක අදාළ වෙන පරිදි ප්‍රයිමරි කී එකද යොදා ටේබල් තුන ඩිසයින් කරන්න. ඒ ටේබල් තුනේ නම තමයි my 4, my 5, my 5 කියලා මෙතන තියෙන්නේ. my 6 කියලා මේක එන්න ඕන. my 4, my 5, my 6 කියලා එන්න ඕන. මේ තියෙන්නේ my 4 ටේබල් එක අදපු එක. අදලා ඩේටා දාලා තියෙන්නේ මේ. මේ තියෙන්නේ my 5 ටේබල් එක අදලා ඩේටා දාලා. මේ තියෙන්නේ my 6 ටේබල් එක අදලා ඩේටා දාලා. राइट एना आप क्वेरी हादन पेर टेबल हदागम टेबल तुन हद टाइट काट हर लिया तीन अमाइ मेके इस्तन तीन अदिया टग्गा लिया अवस्था दीन इंकिट दर राइट उन्हें दा हतर तीन दा हतर लिया टग्गा ඔය 15 සර් පහළව නෙවෙයි ළමයි 14 නේ තියෙන්නේ සර් 13 වෙනි පිටුව වෙන්නේ 15 සර් ඇස් මේ පිටුව අපේ 15 मनोहरिया इलाई एक लिया गाना කියන කැහුන්නේ නැ පුතේ. පාලස් වෙනි පිටුව චුට්ටක් පෙන්වන්නකෝ. දැන් මේගොල්ලෝ පිළිවෙලට මේ ලියා යනවා නම් දැන් මේ තමයි 15. ඒතර එක එක පිටු එක 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 වෙලාවට පෙන්වන්න කියන්න එපා. එතකොට අනිත් ළමයට ලියන අයටත් අමාරුයි. දැන් ඕම් මම 15 වෙනි පිටුව තමයි මම පෙන්වගෙන ඉන්නේ. ඒක හිස්සන් මම පුරව ගන්න. ඒකෙන් ඇසම මොකද තිස්සන්. ඒක නෑ. මම ඕන ඊළඟ පිටු. මේක හිස්සන් නෑ සර්. මේක තියනවාද 16 වෙනි පිටුවේ? औसतीनो
හරි සර් ඔන්න ඊළඟ පිටුව 17 පිටුව ඒකත් ෆිල් කරගන්න अवसान එතකොට ඉවර හිස්සන්නේ නැහැ නේද? නැහැ සර් ඉවරයි. අන්න අර ටේබල් තුන ටග් ගාලා මම හදන්න. ඔයාලා බලා ගන්න. ඊට පස්සේ ක්වරි හදන තාලි කියලා දෙනවා. මෙන්න ටේබල් තුන. මේ ටේබල් තුනේ පළවෙනි ටේබල් එක හදන්න තියෙන ස්ටුඩන්ට් නම්බර්, ටෙක්ස්ට් වලින් ස්ටුඩන්ට් නේම්, සෙක්ස්, ඇඩ්‍රස්, ස්කූල්, පේරන්ට් නේම්, OL, AL, ඩිග්‍රී, කෝස් ෆීස්, ඉමේජ්. ලෙට ටේබල් 5 එකේ දෙන මයි 5 කියන එකේ ID නම්බර් එකක් ෆොටෝ නම්බර් එකක් හතරක් තියෙනවා ස්ටුඩන්ට් නම්බර් අර වගේම ස්ටුඩන්ට් නේම් සෙක්ස් ලෙට ෆුල් කෝස් ෆීස් රෙජිස්ට්‍රේෂන් ෆීස් ඉන්ස්ටෝල්මන්ට්ස් මන්ත්ලි ෆී ඩියුරේෂන් ඉන් මන්ත්ස් TBC අප්‍රූව්ඩ් ඩේට් ඔෆ් ස්ටාර්ටඩ් ඊළඟට 6 එකේ තියෙනවා ID එක අයත් තියෙනවා ස්ටුඩන්ට් නම්බර් අර විදිහටම ටේබල් තුනේම ස්ටුඩන්ට් නම්බර් තියෙනවා ස්ටුඩන්ට් නේම් එක තියෙනවා ටෝටල් මාක්ස් ඇවරේජ් මාක්ස් ග්‍රේඩ් පාස් ෆේල් නෙක්ස්ට් කෝස් එකට එනවද නැද්ද ඕකේද නැද්ද නෙක්ස්ට් කෝස් ඕකේද නෝද කියලා හදන ඉමේජ් එකක් දාලා තියෙනවා ඒක සමහර මේ ටේබල් තුනේ සමහර ඒවා සමානයි සමහර ඒවා එකකට එකක් අසමානයි හරිද සමාන ඒවා ටික අපි ගන්නවා අසමාන ඒවා වගේ ඌමනා ඒවා විතරක් ගන්නවා එතන පළවෙනි ටේබල් එක හදනවා මම ස්ටුඩන්ට් නම්බර් ස්ටුඩන්ට් නේම් ඒතර අපි ඇක්සස් වලට ගියා blank database වලට ගිහිල්ලා එතන අපි දෙනවා කොහෙද මේක හදන්නේ කියලා table හැදීම් පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් ඔන්න දැන් අල්ල ගන්න පුළුවන් තව ටිකක් මම මේක කරනකොට my 5 කියලා එක දෙන්නේ නේ my 5 දැන් 5 නෙමෙයි අපි එක දෙමු කියන්නේ 3 4 5 6 කියලා දෙන්න. 6 කියන ටේබල් එක ඩේටාබේස් එක ඕකේ කරලා එක් කළා. ඒකම යනවා ක්‍රියේට් කියලා ගිහලා ඩිසයින් ටේබල් ඩිසයින් වලට ගිහලා ඒක හදනවා. ස්ටුඩන්ට් නම්බර් ස්ටුඩන්ට් නේම් සෙක්ස් කියන තුන. දැන් නම්බර් ටැබ් කළා ස්ටෝට් වලින් තියෙනවා ටෙක්ස්ට් වලින් තියෙන්නේ ස්ටුඩන්ට් නම්බර් එකට මම දෙනවා 8ක් විතර ඒ වගේම ස්ටුඩන්ට් නේම් 6 ස්ටුඩන්ට් නේම් ඊට ෂෝට් එකේ මම දෙනවා 25ක් විතර වගේ ඊළඟට 6 කියන එක සෙක්ස් වලට දෙනවා 6ක්. ඊට පස්සේ තියෙන මොකද්ද? ඇඩ්‍රස් ස්කූල් දෙක. ඇඩ්‍රස් ටැග් කළා ඇඩ්‍රස් නම් ලෝන් ටෙස්ට්. ලෝන් ටෙක්ස්ට් එකට එනවා අපි මෙතන. ඇද්ද ලෝන් ටෙක්ස්ට් එක. මෙතන එන ඊළඟට ස්කූල් ස්කූල් දීලා තියෙන ටෙක්ස්ට් එකේ ස්කූල් ටෙක්ස්ට් එක දෙනවා අලුවක් විතර ඊළඟට තියෙනවා parent name parent name demo pyage nam kiyenek
एक छोटे के मां विश्वास पे देवा नमक किंदर इलंगी तीन नवा ओयल एल यस नो वालें तीन ने ओयल ओयल यस नो एल ये बस ये ना डिग्री डिग्री पोस्ट भी एक खराब स्वेलिंग थी ना खराब सी में तन देन रहना मुदलिन देन रहना सा खराब सी दीपुगा में तेरे ने अगला पी का हादान रहने खराब सी की ये ने का आइंग कल स्टैंडर्ड वर्ल्ड यान रहना एक स्टैंडर्ड वर्ल्ड इन देन ने तो पर तमा अब इटे डॉलर शाइन ने का पाउंड शाइन ने का नेतु इस रात में वाके अर मुदल वर्ग एक अकुरक नेतु රුපියල් 7 වලින් යන්න පුළුවන් ස්ටෑන්ඩඩ් කියන වර්ගය. ඔක විභාගේ ප්‍රශ්න පත්‍රෙත් තහයි. මොකද්ද කරන්සි දුන්නොත් එන්නේ කියලා. කරන්සි. ඊළඟ එක අපි දෙනවා ඉමේජ්. ඉමේජ් නම් මොකද්ද? ඉමේජ් නම් ඔයිලි ඔබ්ජෙක්ට්. ඒ ටේබල් එක කොහොම හදලා ඉවරයි? කන්ට්‍රෝල් S ගහලා කන්ට්‍රෝල් S ගහනවා my 5 කියලා මම මේක सेव करना इतने दम का दिन डॉल लामा यस दिन और दिन दिन डॉने यस 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 दिन और दिन उन्ना आईडी के लिए आ गाता यस तू नट में से आईडी ऑटोनाम पे गाता राइट इलंगे टेबल लिखा देनो क्रिएट टेबल डिजाइन किया इलंगे टेबल लिखे तीन में ठीक है आई स्टूडेंट नेम 16 ये तू नमे की हादनो නම්බර් ඉස්සරහට ගියා 8ක් වගේ මන් දුන්න ඉස්සලා 8යි ස්ටුඩන්ට් නේම් කට් ෂෝට් මන් 25යි ඉස්සලා දුන්නේ මේකටත් මන් 25යි කියලා දෙනවා ඊළඟට සෙක්ස් සෙක්ස් එක ප්‍රතිබුණ කීයක්ද ළමයි 6ක් නේ සෙක්ස් එක 6ට වඩා දෙන්න මෙපා මොකද 6ට වඩා අකුරු නැහැ ඒකේ මේල් ෆීමේල් කියපුවම මේල් නම් 4යි ෆීමේල් නම් 6යි සෙක්ස් इधर बस से फुल कोर्स फीस करंसी रजिस्ट्रेशन फीस करंसी ये देखें मैं करंसी फुल कोर्स फीस रजिस्ट्रेशन फीस फुल कोर्स फीस एक निंदागा ना मुकद्दे मुदले अग्नि सा करंसी करंसी दागा तो गांव में तेरे मना लगा ने स्टैंडर्ड किला देनो इलाके चे फुल कोर्स फीस इलाके टेन होगा registration fee reg fee kat mukadde currency currency ken rataka walangu mudal kiyala ogollu dannawa mudal ehema neme currency kiyanne rataka walangu mudal walata kiyana nama thama currency kiyanne ilagata currency walin passe enawa registration fee walin installment eka installment එකිනෙ වාරික කීයකින්ද කියලා අහන්නේ installment installments කීයද කියලා ඒක අපි number වලින් දෙනවා ඉලක්කම් වෙන්න දෙන්න ඕන number කියලා දෙනවා ඊළඟ එක අහනවා monthly fee එක කීයද මාසෙ ගාස්තු කීයද monthly fee එකක් දෙන්න ඕන රුපියල් 7 වලින් නැත්නම් currency වලින් දෙන්න ඕන මෙතෙන්ද කියලා standard කියලා හදනවා ड्यूरेशन इन मंथ्स पेनोनी दिला मैं कहूँ तो कट्टीन ने खेला मंथली फी ड्यूरेशन इन मंथ्स मंथली फी हरी इलाट ड्यूरेशन इन मंथ्स duration in months duration in months කියන එක දීලා තියෙන number වලින්
like a TBC approach. Yes, no, they know. Oh, the net, the Kelaha. Anumatai, the TBC, Kanumatai, the old net. You know, the date of started. Date of started. Patanga to Dini. Ekadilatin, date time. Right. Echo if ekit vadivan, I. Apega six my six kela save karno okay karno metani yes deno thoda ID number ekak eno ilanta tawat table ekak api hadana avasan table ekak table design gihilla eke tiyenne monawada student number student name kiyana deka tiyena student number nan api dunne short text 8i wagema student name student name dunne short text 25k wage ඊපස්සේ total marks sunne total marks average marks ගැටි බල student name වලින් පස්සේ TTL marks TTL කියන total marks කියන්නේ TTL මුළු ලකුණු Number well in the Noaka, total marks can average can a Samani ABG marks. ABG marks average mark here the killer. Mela Ekamalamukit or Totama table to Nakiani. Number well in the no Ilangaka enawa great, great Kianaka textual in great a textual in you know. Great deck Samani up text well in Dilla, short text well in Dilla, deck up with Great deck A plus Natang, B, B minus B Natang, B, C, Heminin, deck up. Text well in Dilla. Langek, great deck, you had a pass the fail the Kianaka. Pass the fail the Kianaka. Pass the fail the Kianaka. Like a yes, no well in Dino. Yes, no, Ali. Next course, okay. Next course, no. Okay. Yes, no. Our sonic image now oily object on a table to Namahadali Varapi then on a data down not pulong, Namutapi data downed Natu young Nikaku Tadala made table to Notamabiadamu form to Namuton and table down data down to pulong it was a query card. Query hardly will allow form method in data than the balloon. Like the oil object method, then don't oil object. Cadalene Control S Gehua, my 7 table to not save calibre. Kekala, on a message, yes color. Like many table to table my 5 you can minimize 6 second, minimize 7. Form make up negative. Create form wishart. This is a form 5 caragon hadamu. A documentic on a form maker. May double arrow click color, next color, column and negata, next color, methan namaduna p form killer. FRM form killer, you know, my 5 form maker, finish color. Then the form maker dagata form maker, form maker up no form.
පළමුවතාව ෆෝම් එකක් හදලා මිෂාට් ෆෝම් 6 එකට ගියා ඔක්කොම ටික ගත්තා next කිව්වා කොලමන next කිව්වා එතන අපි දෙනවා ෆෝම් කියලා ෆෝම් නැතුව දෙන ෆෝම් කෙනෙක් ගත්තේ නෑ වගේ 6 එක කියලා දෙන්නකො cut enable to open from අපි අද form ඊළඟට 7 වෙනිකටත් form එක හදමු අපි create form chart මෙතන 7 select කළා click කළා all kill දීලා column එක kill දීලා මෙතන දැත්තට යන්න form කියලා දෙමු form කියලා එනවා ඈ ඉතල පොඩි වැරද්දක් තිබුණා table open ලා තිබුණ එකයි මෙන්න 7 වෙනි එකේ මෙන්න 5 වෙනි එකේ form එක මේක 5 වෙනි එකේ form එක මේක 6 වෙනි එකේ form එක මේක 7 වෙනි එකේ form එක අපි query එක හදමු දැන් query එක හදනකොට අපි query design වලින් query එක හදනවා දැන් වාගේ tut එකේ තියෙනවා query එක කොහමද හදන්නේ කියලා table පහට අපි හදපු table පහට data දාලා මේ තියෙනවා ඉතින් ඔයාලට මේ data දිහා බලන්න data දාන්නත් පුළුවන් create query design වලට ගිහිල්ලා create කියලා query design වලට ගිහිල්ලා ඒකේ table කීයක්ද select කරන්න තියෙන්නේ නැත්නම් query ද තියෙන්නේ කියලා මෙතනින් අහනවා දැන් ඔයාලා හදනකොට පෙනේ මේ වගේ අහනවා මෙතනින් එක එක ටේබල් එක සිලෙක්ට් කරලා ඇඩ් කරන්න ඕනේ. 4 සිලෙක්ට් කරලා ඇඩ් කරනවා, 5 සිලෙක්ට් කරලා ඇඩ් කරනවා, 6 සිලෙක්ට් කරලා ඇඩ් කරනවා. ඇඩ් එතකොට මෙන්න මේ විදිහට ඇඩ් වෙලා එනවා. මේ ඇඩ් වෙලා එන්නේ අපිට අර තියෙන මේ ෆීල්ඩ්ස් බලා ගන්න. මේ ඒ ටේබල් 4 වෙනි ටේබල් එකේ තියෙන ෆීල්ඩ්ස් එක මේ තියෙන. 5 වෙනි ටේබල් එකේ තියෙන ෆීල්ඩ්ස් එක මේ තියෙන. 6 වෙනි එකේ තියෙන ෆීල්ඩ්ස් එක මේ තියෙන. එතනින් තමයි අපි සිලෙක්ට් කරලා මේ විදිහට ඇදලා ඇදලා දාන්නේ. දැන් මම එක පාරක් දෙපාරක් කරලා පෙන්නන්න. එතකොට ඔයාලට තේරෙනවා. ඇඩ් කිරීම නිවැරදි නම් control s ගහලා save කරන්නලු ඊට පස්සේ query එක හදනවලු ඊට පස්සේ ඒ හැදිච්ච query එකේ data ටික අර table වලින් විමසාගත්තු data ටික විතරක් මෙතන පෙන්නනවලු හරිද දැන් හරි අපි හදලා බලමු එතකොට ඔයගොල්ලන්ට අවබෝධ වෙනවා දැන් ඔන්නම යනවා හදන්න හොඳට බලා ගන්න වෙන වෙන වැඩ කරොත් පේන්නෙම නැති වෙයි මේක ඒ නිසා හොඳට බලාගෙන ඉන්න කොහොමද හදන්නේ කියලා create query design मेतन आवा पहा हत किला पल्लेंगल्लाइन हाईवे सिलेक्ट करवा मेक क्लोज मेके टेबल के फील्ड बला मुल्लिंग अल्ला डबल एरो पास अभी पेनवा මේ මුල්ලෙන් අල්ලලා අදිනවා මේක ඔක්කොම ටික පේන්න. ඒකනම් මේක දික් කරගන්න එක මේ කලේ. රයිට්. දැන් ඔන්න එක පාරක් මම හදලා පෙන්නනවා. අපි මේ ස්ටුඩන්ට් නම්බර් එකයි ස්ටුඩන්ට් නේම් එකයි ගමු. මොකද ඔක්කොගෙම තියෙන එක සෙක්ස් එකක් ගමු. ඔක්කොගෙම තියෙනවනේ සෙක්ස් ආ මේකේ සෙක්ස් නැහැ. එන්න ස්ටුඩන්ට් නම්බර් එකයි ස්ටුඩන්ට් නේම් එකයි ගමු. හරි මෙයා ක්ලික් කළා මේ විදියට ඇදලා අරගෙන ආවිල්ලා මෙන්න මේ කොලම් එක වගේ තියෙන කුඩ අතහරිනවා. එතකොට මෙන්න ඇඩ් වුණා. අදද ඊළඟට ස්ටුඩන්ට් නම්බර් කියන එකත් අරගෙන ආවිල්ලා අතහැරියා. අදද මට මේකෙන් ඕන මෙයාගේ සෙක්ස් එකත් ගන්නවා මට.
address එක ඕන school එක ඕන parent name එක ඕනේ නැහැ මෙයාගේ o level ඕන o level ගන්නවා මං a level තියෙනවද කියලා ගන්නවා එතලා මේ ඇදලා ගන්න මම එතලා මේ click කළා drag කළා drop කරනවා වට පේනවා ඉතින් මෙතෙන් ආවට පස්සේ මෙයා මෙතෙන් වැටෙනවා ඊළඟට ඒ ටික ගත්තා මං ඊළඟට දෙවෙනි table 6 එකකින් මං ගන්නවා full course fee එක ඊළඟට මං ගන්නවා monthly fee එක ඊළඟට මං ගන්නවා TBC upload නැද්ද කියන එක ඊළඟ එකෙන් මං ගන්නවා average mark එකයි grade දෙකයි next course ඕනේ නැ average mark එකයි grade දෙක ගත්ත image එක ගන්න ඔච්චරයි මං ගත්තේ දැන් ඔන්න මේකේ තියෙන fields ඔක්කොගෙම අපි කීපයක් තෝරලා ගත්තා හරිද අරගෙන වැඩි ඉවර නිසා control s ගහනවා අපි control s ගහලා අපි මේක query කියලා මෙතන ඇවිල්ලා තියෙනවා query 1 කියලා අපි query new 1 කියලා දෙමුකෝ new 1 කියලා දීලා okay කරනවා කරපුවම query එක හැදිලා ඉවරයි මේ query new 1 කියලා query එකක් හදනවා බඩ මෙතන තමයි ටික බලන්න තියෙන්නේ මේ table 3 මේ forms 3 මේ query එක මේක double click කරාට පස්සේ මේ query එක හැදලා තියෙනවා relationship එක දෙන්න බැරි වුණා හොඳයි ඊළඟ එකෙන් relationship එක දෙමු දැන් තවත් එකක් මම හදලා පෙන්නන ඕගොල්ලන්ට එක තේරෙන්න නැතුව ඇති එකපාරම ඔන්න අය බලා ගන්න තව query එකක් හදනවා අර table 3ම add කරලාම වෙන 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 විදියට අරගෙන කොටස් ඒ වගේ මොනවා ගත්තත් කමන්නේ මේ වෙලාවේ පුරුදු වෙන්නේ නැහැ අපි ගන්න relationship එක දී ගන්න බැරි වුණා ඒකත් එක්ක දැන් මම මේ වතාවේ දෙනවා create design query table 5 6 7 කියලා තියෙනවා ඒකෙන් පහත වර ගත්තා add කිව්වා 6 තේරුවා add කිව්වා හත උඩ click කළා add කිව්වා දැන් අපිට මේ කොටස ඕනේ නැහැ close කියනවා මේක ඊපස්සේ මේක table fields ටික පේන්න ඕන නිසා මේ විදිහට අපි පල්ලෙහාට ඇදලා ලොකු කර ගන්නවා ඒක සාමාන්‍ය දේවල් ඉතින් ඊට පස්සේ අපි මොනවද කරන්නේ relationship එක දෙනවා relationship එක දෙනකොට අපි කිව්වා student number එක වගේ අපිට හොඳයි කියලා එහෙනම් අපි student number එක දෙනවා 1 to 1 දැන් ඔය 1 to 1 එකක් දෙන්නේ මෙහෙමයි මේක උඩ click කළා මේක උඩින් අතහරිනවා ඔන්න line එක ඇන්ද මේක උඩ click කළා මේක අතහැරියා එතකොට දැන් relate වෙලා තියෙන්නේ table 3 එකේම student number කියන එකයි වෙනස් කරන්න බෑ ඒ ඒක ඉන්නේ එයාම තමයි table 3 එකේ ඉන්නේ වෙනස් වෙන්නේ නැහැ 1 to many නම් මොකද වෙන්නේ ළමයි මේක මෙතෙන්ද දුන්නා තව එකක් හරිද මේකෙන් තව එකකට මේකට දුන්නා ඔන්න one to many නම් හරිද many to many නම් මොකද වෙන්නේ මේ තව කොහේ හරි තියෙන එකක් අරගෙන මේකට සම්බන්ධ කරනවා student name එකට සම්බන්ධ කරනවා හරිද මේකේ student name එක මේකේ student name එකට සම්බන්ධ කරනවා මේකෙන් sex එක අරගෙන මේකට දෙනවා හරිද මේකෙන් image එක අරගෙන මේකට දෙනවා හරිද one to many දැන් හරිද මේ වීඩියෝ එක හරියට මේක ඉගෙන ගන්න ඕන ළමයි අයියා බලන්න මම මකලා දානවා මට අවශ්‍ය නැහැ මේවා අපිට ඕන 1 to 1 එකක් අපි දෙන්න යන්නේ ඒ නිසා මේවා ටික මකලා දානවා මේ උඩ ක්ලික් කරලා ඩිලීට් කරපො මට යනවා one to one එකක් විතරයි. එන්න මේ ස්ටුඩන්ට් නම්බර් එක මේක දෙනවා. ඒ කියන්නේ අපිට මේ වෙලාවේ 1 to 1 එකක් හදන්න යන්න. දැන් අපි මේ වගේ ඇදලා දානවා හරි ඉස්සෙල්ලා වගේ. ක්ලික් කළා ඇදලා දැම්මා. ස්ටුඩන්ට් නම්බර් එක. ස්ටුඩන්ට් නේම් එකත් ගත්තා. සෙක්ස් කියන එකත් මේකෙන් ගත්තා. මම මේ සැරේ මේක ගන්නවා ඇඩ්‍රස් කියන එක මේකෙන්. ඊළඟට අපි ගන්නවා පේරන්ට් නේම් කියන එක. ඕන එකක් ගමු අපි. ඊළඟට අපි ගමු මේකෙන් කෝස් ෆී එක කීයද කියලා. හරිද? ඊළඟට මේකෙන් ගමු full course fee එක කීයද කියලා monthly කීයක්ද ගෙවන්න ඕනද කියලා ඊළඟට date of started ගම් හරිද මේ මොනවා ගත්තත් කමක් නැහැ පුරුදු වෙන්නයි ඕන වැඩකට ගියපම job එකකට ගියපම උමනා ටික හම්බේ හරිද average marks ගම් ඊළඟට grade එක ගම් ඊළඟට ගම් next image එක හරි ඔච්චරයි දැන් මේ ටික අරගෙන ඉවරයි මොනවද කරන්නේ control s ගහලා save කරනවා सेव कर ला फिर मैं क्वेरी न्यू टू की ला दें इलाके कराम और मैं क्वेरी न्यू टू एक है दूं डबल क्लिक करूं मैं क्वेरी के तीन वाला अरे टेबल वाले फॉर्म वाले दाता दापुगा मांग मैं मितना पेन नो टेबल ले का वगे एक यानि
තැන් තැන් වල තියෙන ටේබල් වල තියෙන දත්ත එක ටේබල් එකකට ගන්නවා අවශ්‍යම දේවල් විතරක් අරගෙන ආයතන ප්‍රධානියට බලන්න ඕන දේවල් ටික විතරක් පෙන්වන එතනදී රයිට් තව එකක් හදන්නද ඇද්ද ළමයි තේරුණාද query එකක් තව එකක් හදලා පෙන්වන්නද ඔය data වලින්ම ඇද්ද තව එකක් හදලා පෙන්වන්නකෝ සර් වීඩියෝ එක බලන්න ඕන ළමයි වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඕන සර් කම්පියුටරයක් තියෙනවනම් වැඩ කරනකොට වීඩියෝ එක බල බලම කරන්න උඩ ලේසි දැන් ආයෙ පාරක් වෙනනම් තව එකක් කරමු ක්‍රියේට් ගියා පරිදි query design ගියා ඊට අපි select කරන්න ඕන මෙන්න මේ table තුන දැන් මෙතෙන් ඇවිල්ලා තියෙනවා ඒකේ පළවෙනි table එක තමයි my 5 කියන එක ඒක උඩ click කරා add කියන එක click කරා ඊළඟට table එක link කරන්න ඕන my 6 කියන table එක ඒක උඩ click කළා add කිව්වා ඊළඟ ටේබල් එක මයි 7 කියන එක ඒක උඩ ක්ලික් කළා ඇඩ් කිව්වා. ඔන්න ටේබල් තුනම දැන් ආවා. දැන් එතනින් හර ටේබල් නැති නිසා අපි මේ වින්ඩෝ එක ක්ලෝස් කරන්න ක්ලෝස් බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපි මේක මේ ෆීල්ඩ්ස් පේන් කීපයයි නේ තමයි මේ පහළට තියෙන ෆීල්ඩ්ස් කීපය. ඒක බලන්න ඕන නම් මෙන්න මේ මුල්ලෙන් මවුස් එක තියලා මේ ඊතල දෙක ආවට පස්සේ පහළට අදිනවා. ඩ්‍රැග් කරන එක. මේකත් ඒ විදිහට ඩ්‍රැග් කර ගන්නවා අපිට පේන්න. මේකත් එහෙම කළා. रिलेशनशिप ක්ලික් කරලා ඩ්‍රැග් කරලා අදිනවා මෙහාට අදිනවා යාට මේ ඇද්දට පස්සේ අපිට පේනවා ධන ලකුණක් මෙතන නෝඩ ධන ලකුණක් ආවා දැන් අතාරිනවා අන් ලයින් එකකින් හැදුනා රිලේෂන්ෂිප් එක හැදුනා අපි දැන් රිලේෂන්ෂිප් තුනක් ඉගෙන ගත්තනේ එකෙන් 1 to 1 එකේ එතකොට ටේබල් තුනක් තියෙන නිසා මේ ස්ටුඩන්ට් නම්බර් එක උඩ ක්ලික් කරලා ඒක ඇදලා මේකට දානවා එතකොට ස්ටුඩන්ට් නම්බර් කියන එක රිලේට් වෙලා තියෙන්නේ බැඳලා තියෙන්නේ තුන එකට බැඳලා තියෙන්නේ ආය වෙනස් වෙන්නේ නැහැ එකම ස්ටුඩන්ට් නම්බර් එකෙන් දෙන්නෙක් ඉන්න බෑ කියන එකයි ඔතනදී කියවෙන්නේ. දැන් බැංකුවක නම් එකම ඩෙන්ටි කාඩ් එකෙන් දෙන්නෙක් ඉන්න බෑ හිටපු ගමන් අහු වෙනවා. මේ එකම එකෙන් දෙන්නෙක් ඉන්නවා කියලා පෙන්වනවා. තේරෙනවද? යුනිවර්සිටි එක රෙජිස්ටර් කරනකොට ඩෙන්ටි කාඩ් එක දුන්නට පස්සේ එකම ඩෙන්ටි කාඩ් නම්බර් එකෙන් දෙන්නෙක් ඉන්න බෑ. පග්ගාල ඒගොල්ලන්ට හොයන්න පුළුවන් මේ දෙන්නෙක් ඉන්නවා කියලා පෙන්වනවා. ඩුප්ලිකේට් වැලියු එකක් කියලා පෙන්වනවා. ඒකයි මේ රිලේෂන්ෂිප් එකේ වැදගත්කම. පැහැදිලිද? හොඳයි. දැන් එන අපිට කරන්න තියෙන ළමයි මෙන්න මේ කොලම්ස් වලට ඌමනාව ඇදලා ගෙනල්ලා දාන්න. ඇදලා ගෙනල්ලා මේක ඩබල් ක්ලික් එකක් දුන්නත් එනවා. දැන් ස්ටුඩන්ට් නම්බර් එක මෙතෙන්ද ගේන්න ඕන. හරි මේක උඩ ඩබල් ක්ලික් එකක් දුන්නත් මෙතෙන්ද එනවා නේ. ටක් ගාලා ආවා. ස්ටුඩන්ට් නම්බර් කියලා මේ my 5 table එකේ. හරිද? එහෙම නැත්තම් මේ උඩ ක්ලික් කරලා ඇදලා ගෙනලා දානවා. එක හා සමාන තියෙනව ගන්නවා. දැන් මේක එක හා සමාන තියෙනවනේ. ස්ටුඩන්ට් නම්බර් ස්ටුඩන්ට් නේම් මේක ස්ටුඩන්ට් නම්බර් ස්ටුඩන්ට් නේම් ස්ටුඩන්ට් නම්බර් ස්ටුඩන්ට් නේම් තුනේම තියෙනවනේ. එහෙනම් පළවෙනි එකකින් විතරක් අපි ඒ එක හා සමාන තියෙනවා ගත්තා මේ දෙකම ගත්තා මේ වයින් ගන්න ඕනේ නැහැ මේ වයින් ගත්තත් ඔය ටිකම නෙවෙන්නේ එහෙනම් ඒ වයින් ගන්නෙ නැහැ ඒ වගේම වෙන ඒවා ගන්න මේකෙන් සෙක්ස් කියන එකක් ගන්නවා අපි මේකෙන් ගන්නවා පේරන්ට් නේම් කියන එක දෙමෝපියන් ගනවා මේ ඇදලා ගන්න නැත්නම් ඩබල් ක්ලික් එකක් දෙන එක තියෙනවා හරිද ඊට පස්සේ මේකේ දානවා කෝස් පී කියන එක ඔය කෝස් පී කිව්වට පස්සේ ඩබල් ක්ලික් කරමු මෙතෙන් ආවා මේකෙන් ගන්නවා මම ඉන්ස්ටෝල්මන්ට් මන්ත්ලි පී කියද කියලා ඩබල් ක්ලික් කරද්දී මෙලයකට යනවා डबल क्लिक कंट्रोल सेव करना नमक प्रश्न ओके ඔන්න new 3 කියලා අපිට query කාවා. ඉතින් දැන් මේ table වලට දත්ත දැම්මනම් කොයි වෙරි වෙලාවක table 3 ටම දාන්න ඕන දාපුවම query එක fill වෙනවා.
ටේබල් තුනටම දාපු ගමන් query එක fill වෙනවා. ඔගොල්ලෝ ඒක කරලා බලන්න. මොකද දැන් අපිට කාලය යනවා නෝක කර කරන්න කිව්වොත් එහෙම ටේබල් තුනටම දාපු ගමන් මේ query එක fill වෙනවා. හොඳට කරලා බලන්න. ටේබල් ඔක්කොම හදලා ඔය වැඩ එක්කම ඉවරලා ඔය විදිහට මේ form වලට ගිහලා data දාන්න. form වලින් data දාන්න. ටේබල් එක හරහා data දාන්න යන්න එපා. form හදලා තියෙන්නේ form වලට දාන්න. දැන් අපි ඕන්න මේ query එකට form එකක් හැදුවේ. මේ query එක තියෙනවනේ query 1 2 3 එකක හදලා තියෙන අපි 3 එක tree එක හදමු form එක. query 3 එකට form එකක් හදමු කොහමද හදන්නේ create form wizard දැන් මෙතනින් අපි තෝරන්න අපිට මේ ගොඩක් තියෙනවා table 5 ද 6 6 ද 7 ද query 1 ද 2 ද 3 ද මොකද දැන් හදලා තියෙන මේ ටික ඔක්කොම database එක ඇතුලේ මොකද දැන් ඔක්කොම හැදිලා තියෙනවා අපි query 3 කියන එක ගමු අපිට මේ ටික ඔක්කොම ඕන නම් මේක double arrow click කරලා next කළා කොළමන දුන්නා next කළා මෙතනින් query 3 form කියලා දෙමු නම form කියලා type කරන්න තියෙනවා දෙලා finish කිව්වට පස්සේ අදාළ form එක හදා ගන්නවා form එකේ පෙන්වන්නේ නැහැ මුකුත් මොකද data නැහැනේ පෙන්වන්න විදියක් නැහැ data දාලා තිබුණා නම් අර තොරතුරු ටික fill කරනවා මේක පෙන්වනවා හොඳයි අපි report එකක් හදමු එහෙනම් එතකොට අපිට අද ඉවර කරන්න පුළුවන් report එකට යමු මේ තියෙන report එක ගැන report ms access data එකක් database එකක් තුනේ ලබා ගත්ත එකේ hard copy එක වන්නේ report එක එහෙනම් hard copy එකක් එකන print out එකක් ගන්න පුළුවන් තැනට යන්නේ මොකද්ද report එකක් අනිත් ඒවා එකක්වත් print කරන්න බෑ බැරි නෑ පුළුවන් නමුත් සාමාන්‍ය word document එකක් වගේ print කරන්න පුළුවන් නේ report එකක් report කියන්නේ වார்த்தාවක්නේ ඔය database වලට දාගත් ඔක්කොම තොරතුරු අපිට report එකකින් print out ගන්න පුළුවන් එනම් table හෝ query එකක් තුල ගබඩා කරන ලද data print out එකක් ලෙස ලබා ගැනීම ගත හැකි එකම ක්‍රමය වන්නේ report එක table එකක් හෝ query එකක් link කර report එක සකසා ගත හැකිය report එකක් soft copy එකක් ලෙස සැකසී ඇති අතර hard copy එකක් ලෙස print out ලබා ගන්න පුළුවන්. ක්‍රමය table එකක් හෝ query එකක් දත් ඇතුළු කර තියෙන වැදගත්. ඒත් මේක හරි වැදගත් මේ table එකකට හරි query එකකට හරි දත් දාලා තියෙන එක. මොකද දත් දාලා තිබුණත් නේ පේන්නේ. lab access 10 එක. උදාහරණ ලෙස my 4 database එක ඇති m6 table එක ගන්නලු. හදලා තියෙන එකක් ගන්න කියලා මේ කියන්නේ. හරිද? අර වගේම create ගියා report wizard එකකින් එක හදන්න. අර form එකක් හදුවා වගේමයි. හරිද next 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 කරලා finish කිව්වට පස්සේ මේ වගේ report එක හැදෙනවා අපි හදලා බලමු plus exercise 11 එකක් තියෙනවා report එක print කරන්නේ කොහමද අදාළ පෙන්නපු මේ වගේ report එක කොලයක A4 කොලයක පෙන්නපු මේ වගේ report එක පෙන්වුවාට පස්සේ කාට හරි ඉල්ලුවොත් ආයතන ප්‍රධානී හරි කවුරු හරි ඉල්ලුවොත් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ට රැකියාවට යන තැන ඉහලින් ඉන්නලාරිය වගේ ඉල්ලනවා ඉල්ලපු මාට තියෙන එක open කරලා file print ගිහිල්ලා අදාළ printer එකේ setting ටික හදලා ඉතින් අත්‍තර මේක දැන් මට මෙතනින් කියන්න බෑ setting ටික හදන්නේ කොහොමද කියලා ඒක ඕගොල්ලෝ campus එකට ආපු වෙලාවක වැඩ කරනලාට ඕගොල්ලොන්ට කියලා දෙන්න ඕගොල්ලොන්ගේ assignment එකක් කරන්න තිබුණා හැබැයි මේ සැරේ assignment එක අපි දෙන්න නැතු වෙනවා දැන් මේ ගැටලු වෙනද කැමැති ළමයිට assignment එක කරගන්න පුළුවන් ඒක කරනකොට ඕගොල්ලොන්ට දෙනවා print කරලා bind කරලා laminate කරලා ඔක්කොම කරන්න දෙනවා කුරණ ළමයිට ඒ වාසිය තියෙනවා ඉතින් exercise අභ්‍යාස ටික කරගන්න කරගත්තට පස්සේ ඕගොල්ලන්ට මේක අමාරු වෙන්නේ නැහැ මේ අභ්‍යාස එකින් එක සම්බන්ධ කරලා තියෙන්නේ කවුරුත් නැතුව අහන්නේවත් නැතුව ඕගොල්ලන්ට මේ ටියුට් එක බල බල මේක සම්පූර්ණ මිගෙන ගන්න පුළුවන් තව කෙනෙකුට උගන්න විදියට රයිට් අපි හදන් බලන report එකක් හදලා අපිට ඉවර කරන්න තමයි එතකොට report එක කොහොමද හදන්න කියලා තියෙන්නේ create report wizard හරිද create කියා මේක table එකේ අපි දත්ත දාලා නැහැ නේද දත්ත තියෙන ටේබල් එකක් අපි ගමු ඔය එකේ වගේ අපිට ෆෝ එකේ තියෙනවා දත්ත දාලා නැහැ මොකුත් 2 එක වගේ ගමන් අපේ ඒකේ තිබුණා දන්න දත්ත දාලා නැහැ ඒක පොය දත්ත දැම්මා බලමු 2 එක මේක දත්ත කීපයක් දාලා තියෙනවා මේ ටේබල් එක ලින්ක් කරලා
report akadu. Create report wizard. Report take wizard dekati anwa create kiyilla. And report wizard kore tiyena kiyala. Report wizard. Report wizard kiyala ba ara table ekak haduwa wage emai. Adala table ekak select karanawa. Table ekak ne form ekak haduwa wage emai. First me kiyana table ekak select kala. මේ ටික ඔක්කොම ඕන නම් ඔක්කොම ගන්නවා මට ID number එක ඕනේ නැහැ student number එක ඕනේ name එක ඕනේ age එක ඕනේ මයිකින් එක දැන් ගත්තේ sex කියන එක ඕනේ date of birth ඕනේ address එකත් ඕනේ ID එක ඕනේ නැහැ next කළා මෙතනෙමුත් එන message එක next කළා ඊළඟට එන message එක next කළා හරිද ඒකේ tabular කියලායි අපි දෙන්නේ එකක් යට එකක් තියෙන්න ඕන නිසා tabular මේ පේන්න වාට පේන්න තියෙනවා next කළා ඊට පස්සේ නමක් අහනවා first me අපි දෙනවා report කියලා. නම type කරලා finish. First me report කියලා report held word document එකයි පේන්නේ. මේ ඉතින් අපි දත්ත දාපු විදිහ මේ තියෙන්නේ. මේක මීට වඩා හොඳට ලස්සනට පිළිවෙලට දත්ත දැම්මනම් ලස්සනට print වෙලා එනවා. ඊට පස්සේ file ගිහිල්ලා print කියපුවම අපිට print කරන්න පුළුවන්. printer එකක් තියෙනවනම් හරි මේ වගේ පෙන්වනවා. ඊට පස්සේ printer එකේ setting ටික හදනවා අපි. සෙටින් ටික හදලා ඔක්කොම කරලා A4 කරලා හැමදේම කරලා ඕකේ කරමු print out එක එනවා printer එකේ දැන් මෙතන print එකක් නැහැ මට පෙන්වන්න ඒක ඉතින් අපිට ආයතනය ඇතුලේ තමයි පෙන්වන්න තිබුණේ report එක හදන්න ඔය විදිය අය පාරක් පෙන්වන්නද report එක හදන පාර ළමේ තවන්න තව එක පාරක් පෙන්වනවා create report wizard මෙතනින් අදාළ table එක තෝරනවා අර form එක ඇදුවා වගේ අවශ්‍ය ටික ඔක්කොම ගන්නවා අපි अवश्य नैक्स्ट मेसेज ट्यूटोरियल नैक्स्ट नैक्स्ट कलम टैब्यूल की फर्स्ट मीकिन टेबल लेके අන්දෙනවා report 2 කියලා finish කියවනවා සර් report එක හැදලා කොහොමද මම report එක හදන්න ක්‍රමය ඉතින් ඔය විදියටයි ළමයි access වල අපි වැඩ කරන්නේ මොකද access ඔයගොල්ලන්ට report වලට එහා කතා කරන්නේ නැහැ pages macro module වගේ කතා කරන්නේ නැහැ ඔයගොල්ලන්ට මොකද ඒක එකක් තමයි ඔයාලගේ level එක ඊට වඩා යන්න බෑ ඒක web design වගේ කරනකොට languages වගේ කරනකොට තමයි වගේ දේවල් අවශ්‍ය වෙන්නේ මේ හොඳටම ප්‍රමාණවත් ඇක්සස් වලින් වැඩ කරන්න ඔයාලා ඉගෙන ගත්තොත් ඔයගොල්ලන්ට Excel අතහැරලා දාන්න පුළුවන් ඒ වගේම ප්‍රොෆෙෂනල් ලෙවල් එකට ඔයාලට නොලෙජ් එක තියෙනවා කියලා කෙනෙකුට පෙන්වන්න පුළුවන් ඇක්සස් හොඳට කරගත්තොත් ඉතින් ඒක ඉහළට කරගන්න තව තවත් කරගන්න මේ වීඩියෝස් බලන්න මේ මම දීලා තියෙන අභ්‍යාස 12ක් විතර දීලා තියෙනවා ඒ අභ්‍යාස 12 හොඳට පදම් කරලා කරන්න ඒකට අමතරව මම අදත් තව PDF එකක් ඔය දෙකක් තියෙනවා ඒවා දානවා ඒ වගේ තියෙන අභ්‍යාස ටිකත් කරන්න ඒ වගේ තියෙනවා ටේබල් ක්වරි ටේබල් ෆෝම් ක්වරි රිපෝට් ඔක්කොම හදන්න ඉතින් වැඩ කරන ළමයිට හොඳ තත්ත්වයක් ඉදිරියේදී උදා වෙයි වැඩ නොකරන ළමයිට මට නම් කියන්න බෑ මොනවා වේවිද කියලා රයිට් එහෙමනම් අදට ලෙසන් එක ඉවරයි හැමෝම පරිස්සමෙන් ඉන්න මුදල් බැංකු කරන්න පුළුවන් හැමෝම මුදල් බැංකු කරන්න කොහොම හරි මේ දවස් දෙක තුන ඉදිරි දවස් ටික ඇතුළතදී කෝස් එක ඉවර ටික ඉවර කර ගන්නවා හાર્ඩ්වෙයා පටන් ගන්නවා අද සඳුදා බදාදාට බදාදා දෙකට හැමෝම ලෑස් වෙලා ඇවිල්ලා ඒකට සම්බන්ධ වෙන්න. Right. Thank you very much. Thank you sir. Thank you sir. Thank you sir. Thank you sir. Thank you sir.